අයිබෝවන් සුබ දවසක්. අමරණා මෙඩිසර් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනලය හා සම්බන්ධ වන ඔබ සියලු දෙනාට අදත් අමරණා මෙඩිසර් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනලය තුළින් අපි ඔබව හමුවන්නේ ඔබට සුවිශේෂී වූ මාතෘකාවක් පිළිබඳව කතාබහ කරන්නට. කාන්තාව කියන්නේ දරුවෙකු බිහි කිරීමට මෙලොවට නිර්මාණය වුණු අපූර්ව වස්තුවක්. පැරණි සමාජෙත් නූතන සමාජෙත් දරුවෙකු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම පිළිබඳව කතා කරද්දී කාන්තාවට චෝදනා එල්ලවීම සුලභව දකින්න පුළුවන් තත්ත්වයක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාවකගේ මදසරුභාවය පිළිබඳව. දරුපල අඩුවීම, දරුපල අහිමිවීම පිළිබඳව අමරණා මෙඩ්සර්ව් තුලින් ඔබ වෙත ගෙනෙන වීඩියෝ මාලාවේදී අපි මේ සම්බන්ධව බොහෝ කාරණා ප්‍රමාණයක් කතා කළා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ හා සම්බන්ධ වුණ විශේෂ මාතෘකාවක් පිළිබඳව. අදත් ඔබට මේ කරුණු කතා බහ කරන්නට අපහා එක්වෙනවා බටහිර දේශීය වෛද්‍ය ජයන්ත අමරසිංහ වෛද්‍යතුමා. අපි වෛද්‍යතුමාව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා අපි මේ සාකච්ඡාවට. දරුපල අඩුවීම පිළිබඳව ඔබ වෙත ගෙනහා වීඩියෝ මාලාවේදී අපි ඔබව දැනුවත් කළා. අවබෝධයකින් යුතුව, දැනුවත්භාවයකින් යුතුව වසරක් පමණ ලිංගික කටයුතු වල නිරත විය යුතුයි කියලා. දැන් අපි බලන්නේ වසරක් පමණ ගියාටත් පසුව ඔබ වඩා දැනුවත්භාවයකින් යුතුව ලිංගික කටයුතු වල නිරත වුණත්, වසරක් පමණ ගෙවී ගිය පසුවත් ඔබට දරු පිළිසිඳ ගැනීමක් නොමැතිනම් ඒ පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. මොකද්ද මේකට හේතුව කියලා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාවකගේ මදසරුභාවය පිළිබඳව. වෛද්‍යතුමනි, කතාවට ප්‍රවේශයක් විදිහට මම කැමතියි ඔබතුමාගෙන් අහන්න මේ මදසරුභාවය පිළිබඳව ලක්ෂණ මොනවද? කෙනෙක් තමන්ට මදසරුභාව තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද? මදසරුභාවය කියන්නේ මොකක්ද කියන එක පුළුල්ව විස්තර කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ආයුබෝවන්. මදසරුභාවය ගැන කතා කරනකොට විශේෂයෙන්ම කාන්තාවගේ මදසරුභාවය ඉතා වැදගත් මාතෘකාවක්. අපි හිතමු මේ තරුණ වයට එළඹුණාට පස්සේ, විවාහයට පත් වුණාට පස්සේ අපේ මේ ප්‍රජනක පද්ධතිය වැඩ කරන්න පටන් ගන්නෝ දුහිතෘ කෙනෙක් හදන්න, දරුවෙක් හදන්න පුළුවන් විදියට. ඉතින් පුරුෂ බීජ සහ ස්ත්‍රී බීජ දෙකකට සම්බන්ධ වෙලා තමයි දරුවෙක් හැදෙන්නේ. කවුරුත් ඒවා දන්නවා. හැබැයි කාන්තාව විවාහපත් වෙලා කිසි ගැටලුවක් පේන්නේ නැත්තම්, සාමාන්‍යයෙන් කලින් ඔසප් චක්‍රයේ ගැටලුවක් තිබුණේ නැත්තම් අවුරුද්දක් පමණ යනකම් සාමාන්‍ය පරිදි ඔබතුමී කිව් විදිහට සම්බන්ධ වෙලා බලනු දරුවෙ පිළිසිඳ ගන්නවද කියලා. සරු කාලය ගැන අවබෝධයෙන් යුක්තව සරු කාලයේ සම්බන්ධ වීම ඉතා වැදගත් වෙනවා. අන්න එතකොට අවුරුද්දක් දෙකක් යනකොට දරුවේ පිළිසිඳ ගන්න නැත්නම් අපි කියන්නේ මදසරුභාවය. දැන් සාමාන්‍ය පරිදි සම්බන්ධ වෙනවා, දෙන්නගෙම ගැටලුවක් බාහිරව පේන්නේ නැහැ, විශේෂ පරීක්ෂණ සිද්ධ කරන්නේත් නැහැ, නමුත් දරුවෙක් හිටින්නෙත් නැහැ. හැබැයි මෙතෙන්දී අපි දැකලා තියෙනවා මේ මදසරුභාවය ගැන කතා කරලා සමහර අවස්ථා තියෙනවා. මේ එකට විවාහයට පත් වුණාට පස්සේ මේ ලිංගික කටයුතු හරියට සිද්ධ වෙලා නැහැ. සමහර උදවිය කාන්තාවගේ ප්‍රශ්න නිසා, කාන්තාවන්ගේ ලිංගික ගැටලු සම්බන්ධව අපි කලින් කතා කරලා තියෙනවා. කාන්තාවන්ගේ ලිංගික ගැටලු දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම වේදනාකාරී සංසර්ගයේ ඩිස්පරෝනියා කියලා, ඒ වගේම සම්බන්ධ වෙන්න බැරිම තත්ත්වයක් තියෙනවා වැජිනිස්මස් කියලා. ඉතින් ওই තත්ත්ව දෙක තිබුණොත් සමහරකට හරියට සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැත්තම් දරුවෙක් හිටින්නේ නැහැ. ඒ වෙලේ ගැටලු තියෙන ඒවා එකපාරට එළියට එන්නේ නැහැ. සමහර වෙලාවට ටිකක් කල් ගිහිල්ලා එන්නේ. එවැනි උදාහරණකට ඕන තරම් තියෙනවා. කෙසේ වුණත් අපි හිතමු සාමාන්‍ය පරිදි දැන් සම්බන්ධය සිද්ධ වෙනවා, ගැටලුවක් නැහැ, දැන් දරුවෙකුට හිටින්නේ නැහැ. අන්න එතෙන්දී තමයි අපි මේ මදසරුභාවය කියන තැනට එන්නේ. ඉතින් කාන්තාවගේ මදසරුභාවයට හේතු වන කරුණු කාරණා රාශියක් තියෙනවා. අපි එකින් එක බලමු මොනවද එම කරුණු කාරණා කියලා. වෛද්‍යතුමනි, අපි මීට පෙර වීඩියෝ වලින් කතා කළා ඔසප් චක්‍රය පිළිබඳව. ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව දරු පිළිසිඳ ගැනීමකට විශේෂයෙන් බලපාන බව. මේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව මදසරුභාවය සඳහාත් විශේෂ බලපෑමක් කරනවාද? ඒක ඉතා හොඳ වැදගත් ප්‍රශ්නයක්. මොකද ඔසප් චක්‍රයේ ක්‍රමවත් වීම කියන එක ඉතා වැදගත් වෙනවා
සරුභාවයට. මොකද ඔසප් චක්‍රය හරි පිළිවෙලට සිද්ධ වෙනවන කාන්තාවකගේ, අපි දන්නවා කාන්තාවකගේ හෝමෝන්ස් ඇගේ වැඩ කරන එක සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා කියලා. හෝමෝන්ස් කිව්වා මේ ඔසප් චක්‍රය කියන්නේ ලොකු ක්‍රියාවලියක්. මේක පාලනය වෙන්නේ මොළේ. මොළේ තියෙනවා හයිපෝතැලමස් කියලා කොටසක්, ඊළඟට තියෙනවා පිටියුටරි ග්‍රන්ථිය කියලා කොටසක්. එතකොට හයිපෝතැලමස් එකෙන් යම් හෝමෝන්ස් වර්ග ස්‍රාවය කරනවා පිටියුටරි ග්‍රන්ථියට. පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝන්ස් හදනවා ඩිම්බ කෝෂ වලට, ඕවරීස් වලට. එතකොට ඔන්න වගේ චේන් එකක් තියෙනවා. ඔකට අපි කියනවා හයිපෝතැලමස් පිටියුටරි ඕවේරියන් ඇක්සිස්. ඉතින් ඔය ටික හරියට සිද්ධ වෙනවනම් තමයි ඔසප් චක්‍රය හරියට සිද්ධ වෙන්නේ. සමහර අවස්ථාවලදී ඔය හයිපෝතැලම පිටියුටරි ඕවේරියන් ඇක්සිස් කියන එක හරියට වැඩ කරන්නේ නැති අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් කාන්තාවගේ ඔසප් චක්‍රය අක්‍රමවත්. ඉතින් කාන්තාවගේ ඔසප් චක්‍රය හරියට සිද්ධ වෙනවනම් අපි දන්නවා හෝමෝන්ස් ටික හරියට වැඩ කරනවා. ඉතින් සමහර අවස්ථා තියෙනවා මේ හෝමෝන්ස් පරීක්ෂා කරලා අපිට කියන්න පුළුවන්. හයිපෝතැලමස් එකෙන් එන හෝමෝන්ස් පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේ පිටියුටරි ග්‍රන්ථිය හෝමෝන්ස් බලන්න පුළුවන්. ඒ වගේම ඩිම්බ කෝෂ වලින් එන හෝමෝන්ස් චෙක් කරන්න පුළුවන්. මම වෙන වෙනම කරන්න පුළුවන් ලොකු වීදමක් කරනවා. නමුත් සරලව කියනවා නම් ওই එක පරීක්ෂණයක්වත් ඕනේ නැහැ. හරියට ඔසප් චක්‍රය සිද්ධ වෙනවා නම් අපේ වෛද්‍ය දැනුමෙන් අපිට කියන්න පුළුවන් කාන්තාවගේ ඔසප් චක්‍රය ක්‍රමවත් නම් එයාගේ හෝමෝන්ස් වල ලොකු ප්‍රශ්නයක් නැහැ කියන එක. ඉතින් ඔසප් චක්‍රය පිළිවෙලට සෑදීම ඉතා වැදගත්. අපි දන්නවා ඔසප් වීම හැදුනට පස්සේ පළවෙනි දවසේ ඉඳලා දින 14ක් ගණන් කළාම 14 වෙනි දවසේ තමයි ඩිම්බය නිකුත් වෙන්නේ, ඩිම්බ කෝෂවලින්. එතකොට අන්න ඒ කාලෙදී තමයි පුරුෂ බීජයක් වෙන සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට ඔසප් චක්‍රය ඉතා වැදගත්. හරි පිළිවෙලට කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ සිද්ධ වීම කියන්නේ දරුපල හිටින්න අත්‍යවශ්‍ය සාධකයක්. වෛද්‍යතුමා පවසන ආකාරයට දරුවෙකු බලාපොරොත්තු වෙන ඔබගේ ඔසප් චක්‍රයේ ක්‍රමවත් වීම ඉතාම වැදගත්. අපි ඔසප් චක්‍රයේ ක්‍රමවත් බව, අක්‍රමවත් බව ගැන මීට පෙර අමන්නා මෙඩ් සර්විස් විශේෂී වෛද්‍ය විද්‍යා චැනලය හරහා වීඩියෝවකින් ඔබ හා කතා කළා. දැන් වෛද්‍යතුමා කියන්නේ මේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් මදසරුභාවයට එය කෙලින්ම බලපාන කාරණාවක් කියලා. වෛද්‍යතුමනි, ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවකගේ ස්ත්‍රී බීජ නිසි පරිදි නිකුත්වීමක් සිදුවන්නේ නැද්ද? අපිට මේ පිළිබඳව කතා කරන්නට බොහෝ කාරණා ඇති. ඔබට අවස්ථාව ඒ පිළිබඳව අපේ නරඹන්නන්ව දැනුවත් කරන්න. ඔසප් චක්‍රය හරියට සිද්ධ වෙනවා කියලා කියන්නේ ස්ත්‍රී බීජයන් නිකුත් වෙනවා කියන එක. ස්ත්‍රී බීජයන් නිකුත් වීමට අපි කියන්නේ ඔවුලේෂන්. මේ ඔවුලේෂන් එක හරියට වෙන්න නම් ඔසප් චක්‍රය ක්‍රමවත් සිද්ධ වෙන්න ඕනේ. මම කලින් සඳහන් කළා. එතකොට අපි හිතමු ඔසප් වීම හැදිලා පළවෙනි දවසේ ඉඳලා දින ගණන් කළොත් 14 වෙනි දවසේ තමයි බීජයන් නිකුත් වෙන්නේ. ඉතින් විශේෂ තත්ත්වයක් තියෙනවා ගැහැණු උදුවේට ඇති වෙන පොලිසිස්ටික් ඕවේරියන් ඩිසීස්. එහෙම නැත්නම් පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් PCOS, එහෙම නැත්නම් PCOD. ওই දෙක මේකයි. ওই කියන තත්ත්වයේදී අක්‍රමවත් විදිහට තමයි බීජ නිකුත් වෙන්නේ. අපි කියන ඉරගිවුල ඔවුලේෂන් එක. ඔවුලේෂන් එක ඉරගිවුල. එතකොට බීජ නිකුත් වීම අක්‍රමවත්. එතකොට දින ගාණක් අපිට හරියට හදාගන්න බැරි වෙනවා. එතකොට අන්න මදසරුභාවයට යනවා. ඒ වගේම ස්ත්‍රියක් වයසට යනකොට මේ ස්ත්‍රී බීජ විශේෂයෙන්ම ඩිම්බ කෝෂ වල තියෙන නියතයක් තියෙන උපදිනකොටම එක ගානක් තියෙන අලුත හැදෙන්නේ. පුරුෂයන්ගේ නම් බීජ නැවත නැවත සෑදීමක් සිද්ධ වෙනවා. එතකොට මේ ඩිම්බ කෝෂ වල තියෙන බීජ වයසට යෑමක් සිද්ධ වෙනවා. සමහර ඒවා ඇට්‍රොෆි වෙලා නැතුව යනවා. අපි කියනවා රිසර්ව් එක. ස්ත්‍රී බීජ රිසර්ව් එක. එතකොට ඒක අඩු වෙනවා. එහෙම තත්ත්වයක් ගැනත් කතා කරනවා විශේෂයෙන්ම අවුරුදු 40 පයින්කොට. අර බීජ ප්‍රමාණය අඩු වීම නිසා බීජ එළියට එන එක අඩු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එතන ඔවුලේෂන් එකේ ගැටලුවක් තියෙනවා. ඒ වගේම දැන් කාන්තාවක් අපි හිතමු කලින්ම ආර්ථව හරණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ සුද්ධ වීම නවතිනවා කලින්ම. සමහර උදවියගේ නවතින්න පුළුවන් 35න් පස්සේ නවතින්න පුළුවන්. අපි හිතමු කලින්ම අවුරුදු 35 30 නැවතුණා. අන්න එතකොට බීජ නිකුත් වීමක් සිද්ධ වෙන්නේ. බීජ නිකුත් වීම නැවතිලා. ඉතින් ඔය වගේ ගැටලු තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ ඔවුලේෂන් එකේ ප්‍රශ්න. එහෙම නැත්නම් බීජයන් නිකුත් වෙන්නේ අර හෝමෝන් ශරීරය නිකුත් වෙන්නේ නැත්තම්. මම කලින් සඳහන් කළා හයිපෝතැලමස් එහෙම නැත්නම් පිටියුටරි ග්‍රන්ථිය වල තියෙන හෝමෝන්ස් වල අක්‍රමවත් භාවය. එතෙන්දී කොහොමත් කාන්තාවගේ ඔසප් චක්‍රයත් අවුල් වීම සිද්ධ වෙනවා. ඉතින් දැන් මම හිතන්නේ ඔය කියපු විදිහට ඕගලන්ට පැහැදිලි මේ ස්ත්‍රී බීජයක් හරි පිළිවෙලට නිකුත් වීම ඉතා වැදගත් කාන්තාවගේ සරුභාවයට. වෛද්‍යතුමනි, අපි හිතමු දැන්
කිසිම ගැටලුකාරී තත්ත්වයක් නැතුව ඔසප් චක්‍රය ක්‍රමවත් කාන්තාවක් සිටිනවා. ඇයට වුණත් ගර්භණීභාවයට පත්වීමට වෙනත් වූ කාරණා බලපානවද මේ සම්බන්ධයෙන්? ඔව්, දැන් මෙන්න මෙහෙමයි. දැන් අපි හිතමු මේ ස්ත්‍රී බීජ නිකුත් වීම හරි පිළිවෙලට සිද්ධ වෙනවා කියලා කාන්තාවකගේ. කාන්තාවගේ ඔසප් චක්‍රය හොඳයි, හරි පිළිවෙලට බීජ නිකුත් වෙනවා නියමිත දිනට. නමුත් මෙතන තව ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් කවුරුත් අහලා ඇති, අපි නාල බ්ලොක් වෙලාද කියලා පරීක්ෂණයක් කරනවා. ෆැලෝපියන් නාල, ෆැලෝපියන් ටියුබ්ස් නාල පරීක්ෂාව. ඒකට පරීක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි ලැපරොස්කොපි සහ ඩයි පරීක්ෂණ. ඩයි ගහලා ලැපරොස්කොප් කැමරාව දාලා බඩ බලනවා. එහෙම නැත්නම් HSG කියන පරීක්ෂණය. ගර්භාෂයේ යටි ඩයි එකක් ගහලා අපි එක්ස්රේ එකක් අරන් බලනවා නාල අවහිර වෙලාද කියලා. එතකොට නාල අවහිරතාවය, ෆැලෝපියන් ටියුබ්ස් වල අවහිරතාව තිබ්බොත් අන්න බීජයන් නිකුත් වුණත් බීජයට එන්න බෑ. බීජයට එළියට එන්න බෑ. එතකොට පුරුෂ බීජයට ස්ත්‍රී බීජය කරා යන්නත් බෑ. පාර වැහිලා. ඉතින් අන්නේ සාධකයේ තියෙනවා එතන. හරියට බීජ නිකුත් වෙන්න පුළුවන්. නමුත් නාල අවහිර වෙලා තියෙන්න පුළුවන්. ඒක අඳුරගන්න ඕනේ මං කියපු පරීක්ෂණ මගින් තමයි අඳුරගන්නේ. කලාතුරකින් කාන්තාවකට එහෙම දෙයක් වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, ඔබතුමා මේ සාකච්ඡාවේදී විශේෂ කාරණාවක් මතු කළා. ෆැලෝපියන් නාල අවහිර වීම. මං හිතන්නේ නෑ අපේ සමාජයේ බොහෝ දෙනා මේ පිළිබඳව දැනුවත් කියලා. දරුවෙකු පිළිසිඳ ගැනීම පිළිබඳ බලාපොරොත්තු තියාගෙන සිටින බොහෝ කාන්තාවන් මේ පිළිබඳව නම් දැනුවත් කියලා හිතන්න අමාරුයි. මං හිතන්නේ අපි මේ ෆැලෝපියන් නාල අවහිර වීම පිළිබඳව සහ ඒට බලපාන හේතු කාරණා පිළිබඳව විශේෂයෙන් කතා කරන එක අපේ වීඩියෝ නර්මන ඔබට බොහෝ වැදගත් කාරණාවක් වෙයි. වෛද්‍යතුමනි, මේ ෆැලෝපියන් නාල අවහිර වීම සඳහා බලපාන විශේෂ හේතු කාරණා මොනවද? ෆැලෝපියන් නාල අවහිර වෙන හේතු කිහිපයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම ප්‍රධාන හේතුවක් තමයි එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගී තත්ත්වය. එන්ඩෝමෙට්‍රියෝසිස්, එන්ඩෝමෙට්‍රියෝසිස් වලදී ඇත්ත වශයෙන්ම වෙන්නේ ගර්භාෂයට පිටින් අර ඔසප් වීම වගේ බඩ ඇතුළට ලේ ගැලීමක් සිද්ධ වෙනවා. ඒ ලේ වලට යන්න තැනක් නැහැ. ඒවා ඒ තැන්වල ගල් ගැහිලා ඇලෙනවා, පටක ඇලෙනවා. විශේෂයෙන්ම මේක නාලාස්සිතෝ සිද්ධ වුණොත් නාල අවහිර වෙනවා. ඇඩිෂන්ස් කියලා කියන්නේ ඒ පටක එකට ඇලීම. ඇඩිෂන්ස් කියන තත්ත්වය ඇති වෙනවා එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වයේදී. ඒක ශල්‍යකර්මයෙන් මගින් හදන්න ඕනේ. සමහර අවස්ථාවලදී ශල්‍යකර්මණයෙන් කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. සිවිය එන්ඩෝමෙට්‍රියෝසිස් තිබ්බොත් ශල්‍යකර්මයකින් වුණත් හදන්න අමාරුයි. හැබැයි සුළු වශයෙන් තියෙනවා නම් ගොඩක් දුරටම ලැපරොස්කොපි කියන පරීක්ෂණය කරන ගමන්ම ඒකට යම් ප්‍රතිකාරයක් කරන්න පුළුවන්. ඒ වගේම තවත් හේතු තියෙනවා. තවත් වැලෝපියන් නාල අවහිර වෙන හේතු, විශේෂම උපතින්මත් අවහිර වෙලා බ්ලොක් වෙලා තියෙන්නත් පුළුවන් සමහර වෙලාවට උපතින්ම. එහෙමත් තියෙනවා. ඒ වගේම කාන්තාවකගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක් තියෙනවා. PID කියලා, පෙල්වික් ඉන්ෆ්ලමේටරි ඩිසීස්. අන්න PID ආවුත් මේ නාලවලට විස බීජ කියලා නාල අවහිර වෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම කලින් ශල්‍යකර්මයක් කරලා තියෙනවනම් බඩේ පහළ කොටසේ අපි කියනවා පෙල්විික් සර්ජරි එකක්. විශේෂයෙන්ම ප්‍රජනක පද්ධති ආශ්‍රිත ශල්‍යකර්මයක් කරලා තිබුණොත් අන්න එතකොටත් ඇඩිෂන්ස් එන්න පුළුවන්, බ්ලොක් වෙන්න පුළුවන්. ඒ වගේම එක්ටොපික් ප්‍රෙග්නන්සි. එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක් කියලා කියන්නේ මේ නාලවල බබා හිටින් නාලේ. එතකොට නාල පුපුරන්න පුළුවන්. එක්ටොපික් ප්‍රෙග්නන්සි කියන්නේ බොහෝතරම් නාලයක් කපලා අයින් කරන්න වෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්තම් නාලේ බේරන්න හැදුව සමහරට අවහිර වෙනවා. ඒ වගේ දේවල් වලින් වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් සමාජ රෝග නිසා, විශේෂයෙන්ම ගොනෝරියා කියන රෝගී තත්ත්වය හැදුවොත්, ක්ලැමීඩියා කියන රෝගී තත්ත්වය හැදුවොත් නාල අවහිර වෙන්න පුළුවන්. ඉතින් දැන් හරි පිළිවෙලට ස්ත්‍රී බීජ නිකුත් වුණත් ඒකට එන්න බෑ. පාර බ්ලොක් වෙලා නම් අන්න මද ස්වභාවයට යනවා. දැන් මම හිතන්නේ ඔබතුමිය අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණා. වෛද්‍යතුමනි, මම අහලා තියෙනවා කාන්තාවකගේ ගර්භාෂයේ ඇතිවන ගැටලුකාරී තත්ත්වෙනුත් මේ මදසරුභාවයට බලපානවා කියලා. එතකොට කාන්තාවකගේ ගර්භාෂයේ ඇතිවන ගැටලුකාරී තත්ත්වය මේ මදසරුභාවයට විශේෂ බලපෑමක් සිද්ධ කරනවාද? දැන් දරුවේ පිළිසිඳ ගත්තාම ගර්භාෂය තුළ තමයි දරුවා වැඩෙන්නේ. ඉතින් ගර්භාෂයේ දෝෂ අනිවාර්යයෙන්ම මේ මදසරුභාවයට හේතු වෙනවා. බහුලවම දකින තත්ත්වයක් තමයි මේ ෆයිබ්‍රොයිඩ්ස් කියන ගර්භාෂයේ එන ගෙඩි වර්ග. හානිකර නොවන ගෙඩි තත්ත්වයක් තියෙනවා ෆයිබ්‍රොයිඩ්ස්. ගොඩක් ගැහන උදවිය දන්නවා. මේ ෆයිබ්‍රොයිඩ්ස් ආවොත් ගර්භාෂයේ හැඩය වෙනස් වෙනවා.
ගර්භාෂය ඇතුළට තෙරපුමක් එන්න පුළුවන්. අන්න එතකොට දරුවේ පිළිසිඳ ගන්න මේ ෆයිබ්‍රොයිඩ්ස් කියන එක සුළු වශයෙන් තියෙන්නත් පුළුවන්, තදබල විදිහට තියෙන්නත් පුළුවන්. ඉතින් ගෙඩි ඉතා කුඩාවට තියෙනවා නම් ප්‍රශ්නයක් වෙනවා අඩුයි. විශේෂයෙන්ම මේ ගෙඩි ගොඩක් ලොකුවට තියෙනවා නම් අන්න ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම දැන් ගර්භාෂයේ සමහර වෙලාවල් තියෙනවා ඇතුලේ කුටීර බෙදෙන්න පුළුවන්. අපි කියනවා සෙප්ටේට් යුටරස් කියලා, සෙප්ටේට්. එතකොට ගර්භාෂයේ කුටීර වලට බෙදිලා තිබුණොත් ඇතුලේ ඔය සමහර පටකවලින් අන්න එතකොට ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම ගර්භාෂයේ සමහරට ගර්භාෂයේ ඉහළ කොටස බොඩි එක කොටස් දෙකකට බෙදෙන්න පුළුවන්. අපි කියනවා බයිකෝනුවේට් යුටරස් කියලා. එහෙම තත්ත්ව තියෙනවා. එහෙම නැත්නම් ගර්භාෂයේ දෙකක් පිහිටන්නත් පුළුවන්. එහෙම පිහිටනාගේ සමහර වෙලට ෆැලෝපියනාල තියෙනවා. ඒක කොහොමද බ්ලොක් වෙලා තියෙන්නේ? එතකොට අන්න ඒ වගේ ගැටලු සංජානන ආබාධයක් විදිහට තියෙන්න පුළුවන්. අර ඇහුවා වගේ ගර්භාෂයේ දෝෂ විශේෂයෙන්ම බලපානවා මදසරුබයට ඔන්න ඔය කියපු කරුණු. මම හිතනවා දරුවෙකු පිළිසිඳ ගැනීම පිළිබඳ බලාපොරොත්තු තියාගෙන හිටින ඔබට සහ දරුවෙකු බලාපොරොත්තු සිටියත් යම් ප්‍රමාද වීමක් අත්විඳින ඔබට වෛද්‍යතුමා මේ දැන් පැවසූ කාරණා සුවිශේෂී දැනුමක් ලබා දෙන්නට ඇති කියලා. වෛද්‍යතුමා පවසන ආකාරයට හෝමෝනවල අසමතුලිතභාවය සහ ගර්භාෂයේ තියෙන ගැටලු මේ සඳහා විශේෂ බලපෑමක් ඇති කරනවා. ඔබ මෙතරම් මේ පිළිබඳව දැනුවත්භාවයකින් සිටියේ නැතිනම් මේ වීඩියෝව හරහා ඔබට සුවිශේෂී දැනුමක් ලැබෙන්නට ඇති කියා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කාරණාවේදී මේ සඳහා බලපාන තවත් සුවිශේෂ වූ කාරණා තියෙනවා. කාන්තාවකගේ ස්ථූලභාවය, ශරීර නිරෝගීකම, ආහාර රටාව, වෙනත් රෝගාබාධවල බලපෑම. මේ කාරණා කාන්තාවකගේ මදසරුභාවය කෙරෙහි කෙලින්ම බලපෑම ඇති කරන්නට පුළුවන්. වෛද්‍යතුමනි, මේ කාරණා සම්බන්ධව ඔබතුමාගේ පැහැදිලි කිරීම අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කාන්තාවකගේ සරුභාවයට ගොඩක් වැදගත් වෙනවා කාන්තාවගේ උසර සරලන බර BMI, ශරීර ස්කන්ධ දර්ශකය. ඉතින් මේක අපි දන්නවා 18.5 ඉඳලා 24.9 දක්වා අතර අගයක තමයි පවත්ව ගන්න ඕනේ. එතකොට තරබාරු බව આવුත්, ස්තුල භාවය આવුත්, ඔබෙසිටි කියන එක આવුත් මොකද්ද සිද්ධ වෙන්නේ? ඇඟේ හැදෙන රසායනික ද්‍රව්‍ය හෝමෝන්ස් නියත අගයක් තමයි බොහෝ දුරට තියෙන්නේ. නමුත් එයාගේ තරබාරු නිසා ඇඟේ තියෙන තෙල් තට්ටුව වැඩි නම් අර රුධිරයේ තියෙන රසායනික ද්‍රව්‍ය තෙල් තට්ටුවට පුරා ගැනීම සිද්ධ වෙලා අර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ප්‍රමාණය මදි වෙනවා. ඔන්න ඔක තමයි ගොඩක් වෙලාවට තරබාරුවේදී සිද්ධ වෙන්නේ. ඉතින් එතෙන්දි මදසරුභාවයට යන්න පුළුවන්. ඉතින් හැමතිස්සම ස්ථූලභාවය අඩු කරගන්න ඕනේ. විශේෂයෙන්ම ස්ථූලභාවයට හේතු වන ආහාර වලින් බලකින්න ඕනේ. ඉතින් සම බල ආහාරයක් ගන්න ඕනේ. විශේෂයෙන්ම තෙල් බහුල ආහාර, පිටි සහිත ආහාර සම්පූර්ණයෙන් අඩු කරලා ඒ තමන්ගේ නිරෝගී බරක් පවත්ව ගන්න ඕනේ. දරුවේ පිළිසිඳ ගන්න ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාව. වෛද්‍යතුමනි, මං හිතන්නේ ඇල්කොහොල් සහ දුම්පානය මේ සම්බන්ධයෙන් කෙලින්ම බලපාන කාරණාවක්. මේ පිළිබඳවත් අපි අපේ නරඹන්නන් දැනුවත් කරමු. දැන් ඇල්කොහොල් භාවිතය විශේෂයෙන්ම ලංකාවේ කාන්තාවන්ගේ එච්චර බහුලව දකින තත්ත්වයක් නොවේ. නමුත් අපි වෙනත් රටවල් වල යුරෝපයේ ගත්තත්, ඇමරිකාවේ, එංගලන්තේ වගේ දියුණු රටවල් ගත්තත් ඒ රටවල කාන්තාව මේ ඇල්කොහොල් පානය සිද්ධ කරනවා. සමහර රටවල තමන්ගේ චාරිත්‍රාත්මක කොටසක් විදිහට ඇල්කොහොල් ගන්න සංස්කෘතියක් තියෙනවා. ඉතින් කාන්තාවෝ ඇල්කොහොල් ගන්නවා නම් විශේෂයෙන් මේක ප්‍රධාන බලපෑමක් සිද්ධ වෙනවා. මදසරුභාවයට හේතු වෙනවා. ඒ වගේ දුම්පානය. මම හිතන්නේ ওই දෙක ඕනම ලෙඩකට අකුණු වෙනවා වගේම මදසරුභාවයටත් කෙලින්ම බලපෑමක් සිද්ධ කරනවා. ඉතින් කාන්තාවෝ ඉන්නෝ නම් ඇල්කොහොල් පානය කරන දවසේ පිළිසිඳ ගන්න බලාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම 100%ම මද්‍රව්‍ය වලින් වලකින්න ඕනේ. ඇල්කොහොල් විතරක් නෙවෙයි වෙනත් මද්‍රව්‍ය වලිනුත් වැලකීමක් සිදු කරන්න ඕනේ. වෛද්‍යතුමනි, අපි බොහෝ විට කතා කරන්නේ ශරීර ස්ථූල බව ගැන. මේ කාරණාවේදීත් අපි විශේෂ අවධානයක් යොමු කළේ ශරීර ස්ථූල බව මේට මදසරුභාවයට බලපාන ආකාරය ගැන. අපි හිතමු ඉතාමත් කෘෂ කාන්තාවක් සිටිනවා. වෛද්‍යතුමනි, ශරීරයේ කෙට්ටු කාන්තාවකගේ මේ මදසරුභාවයට ඇයිගේ මේ කෙට්ටු වීම බලපෑමක් ඇති කරනවද? ඔව්, දැන් කෙට්ටු බව කියලා කියන්නේ අපි ශරීර ස්කන්ධ දර්ශකයේ 18.5ට අඩු නම් අපි ගන්නේ
එයා අන්ඩවෙයිට් බරාඩු පැත්තින්න බරාඩුන අපි බලන්න පෝෂණ ඕනතාවයක් තියෙනවාද කියලා. පෝෂණ ඕනතා කෙලින්ම බලපෑමක් සිද්ධ කරන ඇගේ හෝමෝන්ස් හරි පිළිවෙලට හැදෙන්නේ. මොකද ප්‍රෝටීන් අඩු වුණොත් විශේෂයෙන්ම හෝමෝන්ස් හැදෙන ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. එතකොට මේ ප්‍රෝටීන් සෑදීම අඩපණ වෙනවා. සිරුරේ හෝමෝන්ස් සෑදීම අඩපණ වෙනවා. එතකොට පෝෂණය හොඳට තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ශරීර ස්කන්ධ දර්ශකය නියම අගේ තිබ්බොත් තමයි ඒ හරි පිළිවෙලට සිද්ධ වෙන්නේ. එතකොට පෝෂණය අඩාල නම් රෝගාබාධ වලට එන්න තියෙන ඉඩකඩ වැඩි, ප්‍රතිශක්ති කරන පද්ධතිය ක්‍රියාත්මක වෙනවා හොරයි. ඒ වගේ ගැටලු රාශියක් ඇති වෙන්න පුළුවන්. ඉතාමත් කුෂ්‍ය තත්වයකටපත් වෙලා නම් සමහරට ප්‍රිනිස ගැනීම සිද්ධ නොවෙන්නමත් පුළුවන්. එහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් දෙපැත්තම තියෙන ඔබෙසිටි කියන්නේ ස්ථූලභාවය වගේම කෙට්ටු බවත් මත්සරු භාවයට හේතුව ඒක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. වෛද්‍යතුමනි, අපේ සමාජයේ දරුවෙක් බලාපොරොත්තු සිටියත් සමහර කාන්තාවන් ඉන්නවා විවිධ ලෙඩ රෝගවලින් පීඩා විඳින අය. සමහර ලෙඩ රෝග මේ මදසරු භාවයට බලපෑම් ඇති කරනවා වෙන්න පුළුවන්. මදසරු භාවයට බලපෑම් ඇති කරන එවැනි රෝග තත්ත්වයන් තියෙනවද? එහෙමනම් ඒ පිළිබඳවත් අපි පොඩ්ඩක් කතා කරමු. ඔවුන් සමහර මවුරු ඉන්න පුළුවන් නිදන්ගත රෝගාබාධ වලින් පෙළෙන උදවිය. උදාහරණ වශයෙන් කියනවා දියවැඩියාව තියෙන මවක්, දියවැඩියාව තියෙන මවක් විශේෂයෙන්ම ඒක පාලනය නොවී තියෙනවනම් අන්න මදසරු භාවයට යන්න පුළුවන්. එයා ගන්න ඖෂධ නිසා මදසරු භාවයේ ඉන්න පුළුවන්. ඒ වගේම සමහර මවුරු ඉන්නවා ප්‍රතිශක්ති කරන පද්ධතියේ රෝගාබාධ, විශේෂයෙන් ආතරයිටිස්, අර SLE කියලා රෝගයක් තියෙනවා. අන්න ඒ වගේ රෝග තත්ත්ව තියෙන උදවිය. එවැනි උදවියට යම් යම් ප්‍රබල ඖෂධ ලබා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් සමහර විට මදසරු භාවය විතරක් නෙමෙයි නිසරු භාවයත් ඇති වෙන්න පුළුවන් සමහර ඖෂධ නිසා. විශේෂයෙන්ම අපි හිතමු කැන්සර් එකක් තියෙන රෝගියෙක් ඉන්නවා, මවක් ඉන්නවා, මේ කැන්සර් එකට දෙන ඖෂධ කීමෝതെරපි, අන්න ඒ වගේ ප්‍රබල ඖෂධ නිසා සමහර විට සරු භාවයේ එන්නෙම නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ සමහර රෝගාබාධ විශේෂයෙන්ම සරු භාවයට බලපෑමක් ඇති කරනවා. මදසරු භාවයේ හේතු වෙනවා. සමහර නිසරු භාව පව ඇති වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, අපේ සමාජයේ මතයක් තියෙනවා මේ දරු පිළිසිඳ ගැනීම කල් දමා ගැනීමට බර්ත් කන්ට්‍රෝල් වලට භාවිතා කරන ඖෂධ මදසරු භාවය සඳහා බලපෑමක් ඇති කරනවා කියලා. මේ යම් කිසි සත්‍යතාවයක් තියෙනවද? එහෙම මතයක් සමාජයේ තියෙන බව ඇත්ත. හැබැයි අපි දන්නවා විවාහපත් වෙච්ච ගාම සමහර උදවිය දරුවෝ හදන්න යම්කිසි කාලයක් ඉන්නවා. ඒ කාලෙදී ඒගොල්ලන්ට අවශ්‍යයි යම්කිසි උපත් පාලන ක්‍රමයක්. ඒ වගේම දරුවන් අතර පරතරය තියාගන්නත් උපත් පාලන ක්‍රම අවශ්‍ය වෙනවා. ඉතින් උපත් පාලන ක්‍රම මගින් නිසරු බව හෝ සරු බව අඩු කිරීමක් සිද්ධ වෙන්නේ හරි පිළිවෙලට වෛද්‍ය උපදෙස් පරිදි කටයුතු කරනවා. ඒක වැරදි මතයක් ඇත්ත වශයෙන්ම. ඒ ප්‍රතිවර්ග පාවිච්චි කළා ඉන්ජෙක්ෂන් භාවිතා කරයි කියලා එහෙම නිසරු භාවකට හේතු වෙන්නේ නැහැ. නමුත් ඒක පාවිච්චි කරන කාලය තුළ හෝ නවතර ඇඹිසි කාලයක් යනකම් දරුවේ පිළිසිඳ නොගන්න පුළුවන්. නමුත් වැරදි මතයක ඉන්න හොඳ නැහැ. එහෙම ස්ථිර වශයෙන් ඉන්ෆර්ටිලිටි කියන්නේ නිසරු භාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් කාන්තාවකගේ මදසරු භාවය පිළිබඳව සහ ඒට බලපාන විශේෂ කාරණා පිළිබඳව අද අපි බොහෝ කාරණා කතා කළා. මේ මදසරු භාවයට පිළියම් මොනවද? ඒ පිළිබඳව අපිට ගත හැකි වෛද්‍ය උපදෙස් මොනවද? මේ පිළිබඳව ඉදිරි වීඩියෝවකින් අමර්ණා මෙඩ්සර්ව් හරහා ඔබව දැනුවත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මං හිතනවා මේ වීඩියෝව හරහා ඔබ දරුවෙකු බලාපොරොත්තු වෙ සිටින කාන්තාවක් නම් ඔබ විශේෂ කරුණු සම්භාරයක් දැනුවත් වන්නට ඇති කියලා. ඉදිරියේදී මෙවැනිම වීඩියෝවකින් අමන්නා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනලය හරහා ඔබව හමුවන්නට බලාපොරොත්තු වෙයි. අදට සමුගන්න. ඔබට සුබ දවසක්.